සංචාරක බංගලාදේශ නැගීන කණ්ඩායම සමගින් පැති තරග තුනක යුතු එක් දින තරගාවලිය තරග දෙකට එකක් ලෙසින් ජය ගැනීමට ශ්‍රී ලංකා නැගීන කණ්ඩායම ඊයේ සමත් වුණා. ඒ කණ්ඩායම් දෙක අතර පැති තෙවන හා අවසන් එක් දින තරගයේදී ශ්‍රී ලංකාව විකට් 5ක ජයක් වාර්තා කිරීමත් සමගයි. දඹුල්ලේ පැති තරගයේදී ශ්‍රී ලංකා නැගීන පිලේ ආරාධනියෙන් පළමුව පන්දුට පහර දුන් බංගලාදේශය පන්දු වර 47ක් අවසානයේදී සියලු දෙනා දැවි ලබාගත් ලකුණු සංඛ්‍යාව 223ක්. හස්නයි ලකුණු 79ක් රැස් කළ අතර පන්දු යෙවීමේදී චමදු වික්‍රමසිංහ සහ අසෙන් ඩැනියෙල් විකට් 3 බැගින් දවා ගැනීමට සමත් වුණා. නිපුන් ප්‍රේමරත්න සහ විජේකාන්ත් වියස්කාන්ත් විකට් 2 බැගින් දවා ගැනීමට සමත් වුණා. පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා පිල පන්දු වාර 31යි පන්දු 2ක් අවසානයේදී කඩලු පහක් පමණක් දැවි ජයග්‍රාහී ඉලක්කය පසු කළා. පවන් රත්නායක පන්දු 56කින් ලකුණු 85ක් ලබා ගත්තේ 6 පාර 2ක් සහ 4 පාර 11ක් සමගින්. නවත් පරණවිතාන ලකුණු 47ක් සහ අහන් වික්‍රමසිංහ ලකුණු 30ක් ලබා ගත්තා. පන්දු යෙවීමේදී රිපොන් විකට් 3ක් දවා ගැනීමට සමත් වුණා. මේ අතර මෙවර කාන්තා බිග් බෑස් ලීග් තරගාවලිය 6 වන තරගයේදී තුන් ඉරියව් දක්ෂතා දක්වමින් සිඩ්නි තණ්ඩ කණ්ඩායමට විශිෂ්ට ජයග්‍රහණයක් ලබා දීමට ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු ඊයේ සමත් වුණා. මෙම තරගයේදී ඔවුන් හමුවේ ලකුණු 42කින් පරාජයපත් වූයේ සිඩ්නි සික්සර්ස් කණ්ඩායමයි. තරගයේ පළමුව පන්දුට පහර දුන් ටන්ඩර් කණ්ඩායම නියමිත පන්දු වාර 20 අවසානයේදී විකට් 5ක් දැවී ලකුණු 190ක් ලබා ගත්තේ චමරි අතපත්තු පන්දු 39කින් රැස් කළ ලකුණු 52කින් ශක්තිමත් වෙමින්. ඇගේ ඉනිමට 4 පාර 3ක් සහ 6 පාර 5ක් ඇතුළත් ලිච්පෙල් පන්දු 28කදී නොදෙවි ලකුණු 54ක් රැස් කළා. පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ සික්සර්ස් කණ්ඩායමට පන්දු වාර 20 අවසානයේදී විකට් 9ක් දැවී ලබාගත හැකි ඌයේ ලකුණු 148ක් පමණයි. නායක එලිසා ලකුණු 31ක් රැස් කළා. පන්දු යෙවීමේදී චමරි අතපත්තු ලකුණු 20කට කඩුලු 3ක් දවා ගැනීමට සමත් වුණා. හෙදර් නයිට් ලකුණු 27කට විකට් 3යි. සුපිරි තුංගිරියව දක්ෂතා දක්වූ චමරි අතපත්තු තරගයේ වීර වරියට හිමි සම්මානය දිනා ගැනීමට සමත් වුණා. මේ අතර පසුගියදා නිමාටපත්තු ශ්‍රී ලංකා නෙදර්ලන්ත තරගයේ අතරතුරදී මහීස් තීක්ෂණ ආබාධයකට ලක් වුණා. ඒ අනුව ඔහු ස්කෑන් පරීක්ෂණයකට ලක් කිරීමට නියමිතව තිබෙන බවටද තොරතුරු වාර්තා වුණා. කෙසේ වෙතත් මේ වන විට තීක්ෂණගේ අලුත්ම තත්ත්වය පිළිබඳ තොරතුරු වාර්තා වුණා. ඒ අනුව නෙදර්ලන්ත කණ්ඩායම සමගින් පැති තරගයේදී ආබාධයකට ලක් වූ මහීස් තීක්ෂණගේ තත්ත්වය බරපතල නොවන බවට වාර්තා වනවා. ශ්‍රී ලංකා පිල ඊයේ පස්වරුවේදී බැංගලෝර නුවරට පැමිණි අතර එහිදී මහීස් තීක්ෂණ ස්කෑන් පරීක්ෂාවකට යොමු කළා. එම වාර්තාවලට අනුව ඔහුගේ තත්ත්වය බරපතල නොවන බවටයි වාර්තා වන්නේ. පැයෙන් පැය අලුත් වෙන දෙස් විදෙස් ක්‍රිකට් පිටියේ අලුත්ම ක්‍රිකට් තොරතුරු දැනගැනීමට නම් ක්‍රිකට් ලෝකයා YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කර බෙල් සලකුණ ක්ලික් කරන්න.